සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධානය සංවිධාන කරන විජයග්‍රාහි ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පසරුවේ මාවනල්ල නගරයේදී පැවැතුණා. යුත්තකේ ෆේවරිට් ඇප්ස් අතර ඕන තරම් ස්විච් වෙන්න මාසෙටම රුපියල් 348යි. කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද එක් වුණා. රනේ වික්‍රමසිංහ මහත්තයා 94 මේ පක්ෂයේ නායකත්වය අරගෙන අපි ප්‍රාණ අපකරුවන් ලෙස තබාගෙන නැවත ගාමිණී දිසානායක කෙනෙක්ට, ප්‍රේමදාස කෙනෙක්ට, ලලිත් ඇතුළම්බුදලි කෙනෙක්ට, රංජන් විජේරත්න කෙනෙක්ට, විජේපාල මෙන්ඩිස් කෙනෙක්ට, හැරල් හේරත් කෙනෙක්ට, හුරුල්ල කෙනෙක්ට, හමීඩ් කෙනෙක්ට, මොහමඩ් කෙනෙක්ට, දක්ෂ නායකයෙක්ට ඔලු උස්සන්න දුන්නා රනේ වික්‍රමසිංහ. අවුරුද්දක් පක්ෂය යට කරගෙන රාජපක්ෂලත් එක්ක කේක් කාලා කෝපි බීලා රාජපක්ෂලා මේ රට විනාශ කරන පවුල තර කරලා මේ රට හොරකම් කරලා මේක ඇදලා බිමට දානකම් රනිල් වික්‍රමසිංහ අපිව පාගගෙන හිටියා. අපිට දිගටම ඉන්න බෑ, අපි නැගිට්ටා. ගිය මැතිවරණේ රනිල් වික්‍රමසිංහ අපි බින්දුවට බස්සලා සමගි ජනබලවේගයේ පිහිටුවලා ලබන 21 වෙනිදා ඔබතුමාලා මේ රටේ දක්ෂම 94ට පස්සේ ගාමීන්ලගේ, JR ලගේ, DS ලගේ නැවත යුගයක් අපි ආරම්භ කරනවා කියලා ආඩම්බරයෙන් මේවසේ ප්‍රකාශ කරනවා. ප්‍රභාකරන් විතරයි මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ. මේ රට විනාශ කරපු බලවේග හතරෙන් බැරි වෙලාවත් අපේ හැමදෙරනේ ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියානම් රනිල් වික්‍රමසිංහ ඌවත් ගන්නවා මේ පාර මැතිවරණයට. 146ක ඉන්නේ අපි STB එක සමගි ජනබලවේගය. තව අපිට ඕනේ 104යි. දෙන්න දප්පුඩියක්. මාවනැල්ලෙන් දෙන්න ගැම්ම. JVP එකේ ඉන්නේ සහෝදරනේ 130ට පල්ලෙයා. 129යි. රනිල්ට 118යි, නාමල්ට 108යි. මට නුවර ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ කෙනෙක් කතා කරලා කිව්වා, බලන්නකෝ අර JVP කාරෝ ආණ්ඩුවක් ගත්තම නුවර පෙරහැර නවත්තන්න යනවායි කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න හරිණී අමරසූරිය මහත්මිය තමයි එහෙම කිව්වේ කියලා. මේ කියන්නේ අපේ ඓතිහාසික උරුමයන් පවා ඒගොල්ලෝ වෙනස් කරන්න කතා කරනවා. මානසික රෝගීන් කණ්ඩායමක් තමයි ඊළඟ ජනාධිපතිවරයා වෙන්න කතා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වාමින් වහන්සේලාට කතා කරපු හැටි දැක්කද? අලුත් සංස්කෘතියක් අර ස්වාමින් වහන්සේලාට අතට අත දීලා කතා කරනවා. අපි කරනවාද ඒ වැඩේ? අපි කවුරුත් කරන්නේ. මොකද අපි බෞද්ධව හැටියටත් අපි පිරිනමන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කහම වැඳ නමස්කාර කරලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කලේ අතට අත දීලා අර ස්වාමින් වහන්සේට කතා කරා. මෙහෙම සංස්කෘතියක් මම දැකලා තිබුණේ නැහැ. රතු ඇලි පැටියයි මේ ප්‍රභු පැලතිය සජිත් ප්‍රේමදාසව පරද්දන්න ලක්ෂ 2000ක් වීදම් කරනවා එක മന്ത്രി කෙනෙක්ට. හැබැයි අපි කියන්න ඕනේ රනිල්, ඔයා ඕනතරම් පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගන්න. මේ ඡන්දය තියෙන්නේ පාර්ලිමේන්තුවේ 225 නෙමෙයි, මේ රටේ ලක්ෂ 170 සාමාන්‍ය ඡන්දදායක ඡන්දෙන්. ඒ නිසා ගාමීය, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ඡන්දෙන් පත් වෙන්නේ සජිත් පමණයි. ඒක නවත්තන්න කාටවත් බෑ කියන එක කියන්න ඕන. අණ්ඩ කුමාර දිසානායක මහත්තයා එතුමා ඇමරිකාවේ ගිහිල්ලා කියනවා 1990 දශකයේ ලෝකෙම සමාජවාදය ෆේල් වෙච්ච චින්තනයක්, ඒක දැන් වැඩක් නැහැ, ඔක යල් පැනපු චින්තනයක් කියලා. ඇමරිකාවේ ඔහොම කියලා අණ්ඩ දිසානායක මහත්තයා ලංකාවට අවිල්ලා කියනවා අපේ පක්ෂය සමාජවාදී කියලා. මොකද ඔහුගේ ප්‍රතිපත්තිය? මම නම් හිතනවා මේක ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ගීතය කරගන්න ඕනේ මේ සින්දුව. පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා, සීලවති සිල් අරගෙන මකුණෝ මරනවා, ධන පාල කියන නම තිබ්බට පාරේ හිඟනවා, මම අහලා නෑ සත්‍යපාල ඇත්ත කියනවා. මම හිතනවා ඔවුන් තාම ඇත්ත කියන්න හුරු වෙලා නෑ. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වැඩේ බාරගත්තා නම් එහෙනම් එදා සජිත් ප්‍රේමදාස මහත්තයාට සිද්ධ වෙනවා සජිත් ප්‍රේමදාස නෙමෙයි සජිත් රාජපක්ෂ වෙන්න. ඒ නිසා ඒක නොකරපු එතුමාට අපේ ගෞරවය පුද කරන විතරක් නෙමෙයි, නිවැරදි මේ රටේ මිනිස්සුන්ගේ ඡන්දෙන් ලබන 21 අපි එතුමාව මේ රටේ ජනාධිපති කරනවායි කියලා මං තමුන්නාසේට කියන්න කැමතියි. අපිත් එක්ක එකතු වෙන්න හිටියා අංගදෙන් රාමනාදන් මහත්තයා. මට මම බොහොම දුකෙන් මේක කියන්නේ. එතුමාට දීලා තියෙනවා මත්පැන් බලපත්‍රෙන්. එතුමාගේ සහෝදරයාට, එතුමාගේ ඥාති සහෝදරයාට දීලා තියෙනවා මං නමත් එක කියන්නම්. ඒ සහෝදරයා අද කිල්නොච්චි එක විවෘත කරන්න වැඩපිළ සකස් කරලා තියෙනවා. අද හැම තැනම බාර් පර්මිට් දීලා අප්පච්චිට වඳන් හිටපු අර අනුරාධපුරේ SM චන්දසේන මහත්තයාට මොකද වුනේ? බාර් පර්මිට් 3යි. බාර් පර්මිට් 3ට අප්පච්චිවත් අතෑරලා බාපොච්චි ගාවට ගිය බඩු ටිකක් තමයි තමුන්නාසරද ඉන්නේ. තමන්ගේ දහඩිය සලකන පුංචි මිනිස්සුන්ගේ හදවතේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයාට.
අනාගත රටේ ජනාධිපතිතුමන්ට සමග ජන බලවේගයට සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ ජනතාව නව පොදු ජන වර්මක් තුලින් පොදු ජනතාවාදී ජනහිතකාමී රටේ ජනතාවට ශක්තියක් වන නව ආණ්ඩුව සමග ජන බලවේගයේ ආණ්ඩුව සමග ජන සන්ධානයේ ආණ්ඩුව බිහි කරනකොට මානුෂ්‍යවාදී IMF ගිවිසුමකට අපි අලුතෙන්ම ප්‍රවේශ වෙනවා කියන පොරොන්දුව ඔබ අත තබනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අලුත් කර්මාන්ත ශේෂ්ත්‍රයේ දියුණුවක් අපිට දකින්නට නැහැ. අනිවාර්යෙන්ම කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ම ආවරණය වෙන විදිහට හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම පළමු වටේට කර්මාන්ත ශාලාවක් බැගින් ආරම්භ කිරීම අපේ වැඩපිළිවෙලයි. නැවතත් වරක් ගෙවල් හදන ගම්මුදා යුගය අපි ආරම්භ කරනවාමයි. ඔබගේ තාවකාලික භාරකරුවන් හැටියට ඔබගේ ජන ජීවිත ශක්තිමත් කිරීම සඳහා නායකත්වය ලබා දිය යුතු ඒ පරම ආදර්ශය රටටම ලබා දෙමින් ඔබට කැපකිරීම කරන්න ඉස්සෙල්ලා කැපකිරීම කරලා පෙන්වන්නේ මමයි. අපි මන්දිර දේශපාලනේ බැහැර කරලා සුඛ විහරණය ලබන දේශපාලනේ බැහැර කරලා කරන්න පුළුවන් ඉහළම කැපකිරීම කරලා මමත් මගේ කණ්ඩායමත් මේ රටේ ලක්ෂ 220ක් සුවහසක් ජනතාව ගොඩගන්නවා ගොඩගන්නවාමයි. සියලු දෙනාටම ජය වේවා. කෑගලු දිස්ත්‍රික් ජනතාවට ජය වේවා. මාමනල්ල ජනතාවට ජය වේවා.